අයිබෝන්. ඉතින් ලෝක කුසලාන තරඟාවලියේ තුන්වන පෙරලිකාර ජය නැත්නම් පෙරලිය වුණා කියලා අපිට කියන්නට පුළුවන් ඒ තමයි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රබල පකිස්තානු කණ්ඩායම ප්‍රථම වතාවට එක් දින තරඟයකදී පරාජයට පත් කරා ඒ වගේම ප්‍රථම වතාවට එක් දින ලෝක කුසලානයකදී ජයග්‍රහණයක් ලබා ගත්ත පකිස්තානයට එරෙහිව ඉතින් මේක ඉතිහාසගත වෙන තරඟයක් බවට පත් වෙනවා ඇෆ්ගනිස්තානයට ඒ වගේම පිටපිට ලෝක කුසලානයේදී තරඟ දෙකක් ඔවුන් ජයග්‍රහණය කරලත් තියෙනවා පළවෙනි වතාවට. ඉතින් එවැනි දැවැන්ත ජයග්‍රහණයක් තමයි ඔන්න ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබා ගන්නේ මෙවර විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායම නැත්නම් ලෝක ශූරයෝ පරාජයට පත් කරා ඊට පස්සේ 92 ලෝක ශූරයෝ පරාජයට පත් කරන්නට සමත් වෙනවා පිටපිට. ඉතින් ඊළඟට තරඟය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුනුත් एक वारक लोक शूर्यो एक दिन लोक कुशला इतिहास ए तरंगेट मोकदेन मतकाई एंगलांत पेरलिकार जायं पास्ते ओंगे प्रधानम क्रीडके राशिद खान कियपु कथाव मोकद अभिधान अफगानिस्ताने जनताव मेवन विट सैहिन्न अमारुवेंग नतां दुष्कर कालेकट तमाई मुहुन देने पसुगीय दवस्वल अतिवेच्च भूमिकांप सिद्धि निसा ओन सैहिन्न पीडावट पात्वेला දහස් ගණනක් මිය ගිහිල්ලා ඉතින් ඔවුන් ඒ තරම් සතුටින් සිටින කාලයක් නෙවෙයි හැබැයි රෂිඩ් ඛාන් කිව්වේ අපේ ජනතාවට සෑහෙන අමාරු කාලයක් අසීරු කාලයක් ඔවුන්ට සතුටක් ගෙන දෙන්න පුළුවන් ඔවුන්ට සිනහාවක් ගෙන දෙන්නට පුළුවන් එකම එකයි තියෙන්නේ අපේ රටේ ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩාව එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ තමයි අපේ ජනතාවට සතුටක් ගෙන දෙන්නට පුළුවන් හිනාව ගෙන දෙන්නට පුළුවන් එකම කාරණේ බව ඔහු පවසා සිටියා ඉතින් ඒක ඇත්තටම අනිකුත් රටවල් වලත් ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ ප්‍රකාශයක් විශේෂයෙන්ම ආසියාතික රටවල් නැත්නම් අර පොසත් කියන රටවල් නෙමේ ටිකක් දුප්පත් නැත්නම් මේ අමාරුකම් තියෙන රටවල් වල ක්‍රීඩකයන්ට ඉතාමත් ආදර්ශමත් ප්‍රකාශයක් තමයි මේ රෂිඩ් ඛාන් කියන්නේ ඉතින් ඔවුන්ට මුදල් ලැබෙනවා තමයි ඉතින් රෂිඩ් ඛාන් කියන්නේ ලෝකේ වටේ තියෙන ලීග් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් BBL පවා ක්‍රීඩා කරන්න යන ක්‍රීඩකයෙක් ඉතින් ඔහුට ඕනෑතරම් සල්ලි ඇති මුදල් ඇති හැබැයි ඔවුන් ඒ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් හැංගීමෙන් ක්‍රීඩා කරනවා කියන එක මෙතෙන්දි විතරක් නෙමෙයි අපිට මතකයි ඔය දැන් සිටින පාලනය අත්පත් කරගනිද්දී ඇෆ්ගනිස්තානය ඔහු විරෝධතාවය ප්‍රකාශ කරා ඒ අවස්ථාවේදී ඔහු හිටියේ එංගලන්තේ මට මතක විදිහට 100 ක්‍රීඩා කරමින් සිටියේ අපිට මතකයි විරෝධතා ඔහු සිදු කරා තමගේ මූණේද කොහෙද කොඩිය ආලේප කරගෙන ඒ වගේ දේවල් කරපු ක්‍රීඩකයෙක් ඉතින් ක්‍රීඩකයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රටක සන්නාමයක් ඔහුට සෑහෙන්න ලොකු බලයක් ඇති වෙනවා ලෝකයේ පුරාම ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ ලෝකයේ තියෙන නැත්නම් ඉහළින්ම තියෙන ක්‍රීඩාවක් දැන් පාපන්දු වගේ නැති වුණත් දැන් ඉතමත් ඉහළින් තියෙන ධනවත් ක්‍රීඩාවක් ඒ වගේම රටවල් 100 ගාණක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් එතකොට ලෝකයේ කෝටි ගාණක් නරඹන ක්‍රීඩාවක් ඉතින් ලෝකයේ කෝටි ගාණක් මේ ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්න ක්‍රීඩාවක් නිසා මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සෑහෙන ලොකු බලයක් දැන් අතීතයට වඩා මේ වර්තමානයේදී තියෙනවා නැත්නම් ඔවුන්ට ජනප්‍රියතාවයක් තියෙනවා නැත්නම් ලෝකෙම අඳුරනවා. එතකොට ඒයින් ප්‍රයෝජනයක් ගන්න මේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් හොඳින් දන්නවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඔවුන් ඔවුන්ගේ ඒ සන්නාමය නැත්නම් ඔවුන් සන්නාම තානාපතිලා විදිහට තමයි ඔවුන් වැඩ කටයුතු කරන්නේ. ඔවුන් කතා කරත් ඔවුන්ගේ රටේ ජනතාව ගැන, රට ගැන ඉතාමත් හොඳින් කතා කරමින් ඒ හැඟීමෙන් ඔවුන් ක්‍රීඩා කරනවා කියන එක අනිවාර්යෙන් පේන්න තියෙනවා. ඉතින් ජයග්‍රහණ ලබා ගත්තොත් ඒ ජයග්‍රහණ සම්පූර්ණයෙන්ම තමන්ගේ ජනතාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ කියලා කියන්නට අමතක කරන්නේත් නෑ. ඒක ඔවුන් රඟපානවත් නෙමෙයි. ඔවුන්ගේ ඇඟේ, ඔවුන්ගේ වචනවල, ඔවුන්ගේ මූණේ ඒ සියලුම දේවල් වල පේන්න තියෙනවා. ඉතින් අර ඇෆ්ගනිස්තානයේ අසරණ වෙලා ඉන්න තමාගේ ජනතාව ගැන හැඟීමෙන් ඔවුන්ට කියන්නට තිබුණේ සතුටක් ගෙන දෙන්නට පුළුවන් එකම සිද්ධිය බවට පත්වන්නේ අපි ජයග්‍රහණය කළොත් පමණයි කියන එක දැන් ඔවුන් ඉතින් ලෝක කුසලාන ඉතිහාසයේ යම් පෙරලියකට සූදානම් වෙමින් සිටිනවා කියලා තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා ඇත්තටම ජාත්‍යන්තර විස්තර විචාරකයන් සහ ප්‍රවීණයන් මොවුන් අවසන් පූර්ව වටයට යයි දෝ කියන සැකය ඇති වෙනවා කියන එක විශේෂයෙන්ම දැන් ඇත්තටම විවෘතයි. හතරවන ස්ථානය, තුන්වන ස්ථානය කෙසේ වෙතත් හතරවන ස්ථානය මෙම ලෝක කුසලානයේ දැන් සම්පූර්ණයෙන්ම විවෘත වෙලා තියෙනවා. කණ්ඩායම් ගණනාවකට හැකියාවක් තියෙනවා අංක 4 බවට පත් වෙන්න අවසාන මොහොතේදී. හරි. ඉතින් දැන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම
පකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියන කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 4 බැගින් අරගෙන සම මට්ටමේ සිටින්නේ ඒ වගේම ලෝක ශූරයෝ අන්ත අඩියට වැටෙනවා ආසරණ වෙලා අංක 10 බවට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව අංක 9ට වැටිලා තියෙනවා. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකාවයි එංගලන්තයයි ක්‍රීඩා කිරීමට නියමිතයි. එසෙනින් එක කණ්ඩායමක් අනිවාර්යයෙන්ම උඩට යාවි. එක කණ්ඩායමක් අවසානයට වැටේවි කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් අෆ්ගනිස්තාන කණ්ඩායමට ඊළඟ තරගය ශ්‍රී ලංකා තරගය. ඇත්තටම මොහොමඩ් නබීගෙන් විශේෂයෙන්ම විමසුවා අර ස්ටාර් ස්පෝට් වැඩසටහනකදී ඊළඟ තරගයේ ඔබලාට ජයග්‍රහණය කරන්න ලේසි නැද්ද කියලා මේ පකිස්තානයයි ප්‍රබල එංගලන්තයයි පරාජයට පත් කරාට පස්සේ. හැබැයි නබී එහෙම එක පාරම පිළිතුරක් දුන්නේ නැහැ අපට ලේසි හරි නැත්තම් අපි උත්සාහ කරන මොන හරි කියලා. අපි බලමු එදා දිනේ 90 ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන සමයි කියන පිළිතුරු විතරයි ඔවුන් ලබා දුන්නේ. හැබැයි ඔවුන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් අනිවාර්යෙන් කියන්න ඕනි ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ දැන්. මොකද ලෝක ශූරයෝත් පරාජයටපත් කරලා ප්‍රබල පකිස්තානයත් පරාජයටපත් කරලා තමයි දැන් අෆ්ගනිස්තානයේ ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ඊළඟට හම්බ වෙනකොට අෆ්ගනිස්තානය ඉතාම හොඳ මානසික මට්ටමක සිටීවි. හැබැයි ශ්‍රී ලංකාව එංගලන්තයේ මුණ ගැහිලා මොනව කරගනීද කියලා අපිට අද දවසේදී කියන්නට බෑ. ඉතින් ඒ අනුව තමයි මේ තරගය ගැන අපිට හිතා ගන්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් පකිස්තානු කණ්ඩායම දැන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට උන් සමත් උනේ ඉතිහාසයේ හොඳම හඹාගෙන යාම ගිහිලා ජයග්‍රහණය කරලා. හැබැයි එදායින් පස්සේ ක්‍රීඩා කරපු සියලුම තරග නැත්තම් පිට තරග තුනක් දැන් පරාජයට පත් වෙලා තිනවා. පළවෙනි තරග දෙක විතරයි ඔවුන් ජයග්‍රහණය කළේ. ඉතින් වකයුනිස් කිව්වේ අර ස්ටාර් ස්පෝට් වැඩසටහනේදී ඇතරම මේ වන විට ඇතරම පකිස්තාන ජනතාව මේ සම්බන්ධයෙන් සෑහෙන දුක් වෙනවා ඇති. ඒ වගේම දුක් වෙනවා ඒ කියන්නේ ක්‍රීඩා ලෝලීන්. හැබැයි ඊට වඩා තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ක්‍රීඩා ගාරයේ ඇස්සේ තියෙන තත්ත්වය මොකක්ද කියලා අපිට හිතා ගන්නට බෑ. අෆ්ගනිස්තානයට පරාජයටපත් වුණා කියන්නේ පකිස්තානය. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කණ්ඩායමේ එකමුතුවට නැත්නම් කණ්ඩායමේ ඒ හැඟීම් වලට කණ්ඩායම් හැඟීමට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙයි. දැන් පිට තරඟ තුනක් පරාජයටපත් වීම කියන එක පකිස්තානු කණ්ඩායමේ ඉදිරියට යාමට සෑහෙන බලපෑමක් සිදුවේවි කියලා තමයි වකා යුනිස් කිව්වේ. ඇතරම ඒකේ ලොකු කතාවක් තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද දැන් පිට තරඟ තුනක් පරාජයටපත් වුනහම එන මානසිකත්වය අපි දන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම පිට තරඟ තුනක් පරාජයටපත් වෙලා ක්‍රීඩා ලෝලින් වන අපිත් හිටපු දැන අපි හොඳටම දන්න නිසා. ඉතින් පකිස්තානු කණ්ඩායමේ 6 වෙනි තරගයේ නැත්නම් ඊළඟ තරගයේ බවට පත්වන්නේ දකුණු අප්‍රිකානු තරගයේ. ඉතින් ඒකත් ලේසි තරගයක් නෙමෙයි පකිස්තානු කණ්ඩායමට. ඒ නිසා තමයි මෙතන ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පකිස්තානයේ ඉදිරියට යාමට මොන වගේ තත්වයක් ඇති වේවිද කියලා හරියටම කියන්න බෑ. හැබැයි ඉතින් පකිස්තානයේ ඒ තරගයේ ජයග්‍රහණය කරොත් එහෙම ඔන්න ආය පොයින්ට් ටේබල් එක නැත්නම් ප්‍රසාද ලකුණු පූර්ව එහෙට මෙහෙට නැත්නම් දෙදරන්න පටන් ගන්නවා. එතකොට මේ යට ඉන්න කණ්ඩායමුත් දැන් උඩ ඉන්න කණ්ඩායම් පරාජයටපත් කරන්නට සූදානමක් තියනවා වගේම කරලා තියෙනවා. එතකොට එහෙම වුණොත් මේක පෙරලි ජයග්‍රහණ ගියොත් එහෙම විශේෂයෙන්ම අංක 1-2 හැර අනිකුත් කණ්ඩායම් 8 පෙරලි නැත්නම් එකිනෙකා ජයග්‍රහණය පරාජය කරගෙන ගියොත් එහෙම මේ ලකුණු පෝරුව අවසානයේ වෙද්දි මොකක් වෙයිද කියලා කාටවත් කියන්නට බෑ දැන් තියෙන තත්ත්වය අනුව. ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් දැන් ප්‍රසාද ලකුණු 4ක් අරගෙන 4 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. හැබැයි සම මට්ටමේ ඉන්නේ කණ්ඩායම් 3ක්. හැබැයි ඊළඟ තරගයේ නෙදර්ලන්ත තරගයේ ඔවුන්ට තියෙන. එතකොට නෙදර්ලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයක් ලබා ගත්තොත් ඔවුන්ගේ ස්ථානය නැත්නම් ඔවුන් පොඩ්ඩක් ඉදිරියට යනවා වගේ තත්වයක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් නෙදර්ලන්තය අපි දන්නවා ඔය හිතන තරම් දේවල් කරන්නට බෑ. ඔය අෆ්ගනිස්තානය කළා වගේම නෙදර්ලන්තයත් පෙරලියක් කරොත් එහෙම ඔන්න ආය මේ ප්‍රසාද ලකුණු පුගරුවට ලොකු බලපෑමක් ඇති වෙනවා අපි දන්නවා අනිවාර්යෙන්ම. දැන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තියෙනවා ඊළඟ බංග්ලාදේශ තරගය. ඒ කියන්නේ ඔවුන්ගේ 5 වෙනි තරගය. 6 වෙනි තරගය තමයි පකිස්තානයත් එක්ක තියෙන්නේ. හැබැයි ඉතින් බංග්ලාදේශ තරගය ලේසියෙන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරොත් ඔවුන් අර 3 වෙනි ස්ථානයේ යම් කිසි තහවුරු කර ගැනීමකට යන්නට පුළුවන් වේවි. හැබැයි බංග්ලාදේශයේ යම් පෙරලියක් කරොත් එහෙම ආයෙත් මේ දකුණු අප්‍රිකාවට එරෙහිව මේ ලකුණු පූර්ව නැවතත් එහෙ මෙහෙ වෙනවා නැත්නම් හෙල්ලෙනවා අනිවාර්යෙන්ම. මොකද ඊළඟ තරගයේ දකුණු අප්‍රිකාවට තියෙන්නේ ආයෙ පකිස්තානයත් එක්ක. ඉතින් මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක බලපුවම මේ තරගාවලිය සෑහෙන උණුසුම් වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඉතින් ඉන්දියාවයි නව සීලන්තයයි නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන්නේ නැහැ ඔවුන්ට. ඔවුන් ජයග්‍රහණය කරලා තියෙන විදිහට ඇතරම ඔවුන්ට පහසුවෙන්
අවසන් පූර්ව වටේට යන්නට පුළුවන් වෙයි. ඉතින් දකුණු අප්‍රිකාවත් යම් කිසි ඉදිරියකින් සිටිනවා කියලා අපිට කියන්නට පුළුවන්. හැබැයි ඉතින් අංක 4 සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. අංක 4ට ගොඩක් දෙනෙක් තරඟ කරනවා වගේ තමයි පේන්න තියෙන්නේ. හැබැයි දකුණු අප්‍රිකාව තවත් පෙරලියකට අහු වුණොත් එහෙමනම් අතරම ඔවුනුත් ඔවුන්ගේ ස්ථානයත් අස්ථාවර වෙන්නට පුළුවන්. අපි ඒක ඉදිරියේදී බලමු. ඉතින් මෙම තරඟය ගත්තොත් එහෙම අෆ්ගනිස්තාන තරඟය ගත්තොත් හොඳටම අපි කතා කරන්නට ඕනේ දේ තමයි මේ නූර් රහමත් සම්බන්ධයෙන්. ඔහු මේ තරඟයට තමයි මුලින්ම ආවේ. කඩලු තුනක් සුපිරි පන්දු යැවීමක් කරලා ලබා ගැනීමට සමත් වෙනවා මේ යොවුන් ක්‍රීඩකයා. ඉතින් අලුතෙන් දාපු ක්‍රීඩකයා ඔහු පකිස්තාන ඉනිමේ මැද පෙළ කඩලු ලබා ගැනීමට සමත් වෙනවා. ඉතින් ඒක ඉතාමත් ඔවුන්ට වාසි සහගත වුණා. මොකද දැවැන්ත ලකුණු ප්‍රමාණයකට යන්නට බැරි වුණේ මේ නූර් රහමත් වැනි ක්‍රීඩකයන් මැදින් ගත්ත කඩලු නිසා කියන එක අනිවාර්යෙන් කියනවා. අනිත් කාරණේ තමයි පකිස්තානය පන්දු රැගීමට පැමිණියාට පස්සේ උඩ පන්දු අතහැරීම නැත්නම් හාෆ් චාන්සස් කියනවා ඒ වගේවා ලබා ගත්තේ නැහැ. ඒ වගේම පිටියේ පන්දු රැගීම හරියට කරේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර විස්තර විචාරකයන් කිව්වේ මොන් හරි ලයින් ඇන් ලෙන්ත් වල පන්දු යවුවේ නැහැ. වේග පන්දු යවන්නෝ විශේෂයෙන්ම ඒක දඟ පන්දු යවන්නන්ට කඩලු ආවේ නැහැ. ඔය වගේ විශාල ප්‍රශ්න ටිකක් නිසා තමයි ඇත්තටම අෆ්ගනිස්තාන පිතිකරුවෝ සුපිරි ඉනිම් ක්‍රීඩා කරලා පහසුවෙන් නැත්නම් පහසුවෙන් නොවුනත් ඔවුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අවසානයේදී සමත් වුණේ. ඉතින් ලකුණු පූර්ව බැලුවොත් එහෙම පකිස්තානයේ ඉදමත් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා ලකුණු 56ක. ඉතින් වරින් වර තමයි ඔවුන්ගේ කඩලු දැවි ගියේ. හැබැයි මොනවා වුණත් අෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ලකුණු යෑම නතර කර ගැනීමට සමත් වුණා. නැත්තම් ලකුණු 300 පසු කරගෙන යෑමට තිබුණත් ඔවුන් මැදදී ඉතාමත් හොඳින් ලකුණු නොදී කඩුලු නොගියත් ලකුණු නොදී තියාගන්න වග බලාගත්ත මේ ඉෆ්ටිකාර අවසානයේදී ක්‍රීඩා කරපුවේ වේගවත් ඉනිම නිසා තමයි මේ ලකුණු 282ක්වත් ලබා ගන්නේ. එහෙම නොවන්නට නැත්නම් අවසාන පන්දු වාර 10ේදී ලකුණු 90කට වඩා ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා පකිස්තානය. ඉතින් ඒ පළවෙනි පන්දු වාර 40ම ගත්තාම සෑහෙන හොඳ පාලනයකින් ඇත්තටම අෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු යවුවා විශේෂයෙන්ම දඟ පන්දු යවන්න. ඉතින් ලකුණු 74ක් නායකයා බාබර් අසම් ලබා ගත්තා. ෂාෆික් 58ක් ලබා ගත්තා. ඉෆ්ටිකාරුයි සදබ් කානුයි ඉතාමත් වේගවත් ඉනිම් දෙකක් ක්‍රීඩා කරේ. 38කට 40යි සදබ්, 27කට 40යි ඉෆ්ටිකාර්. 6 පහරවල් 4ක් සමගින් එයින් තමයි 282කටවත් යන්නට ලැබුණේ. එහෙම නොවුණා නම් ඇත්තරම 220ක් 250කට පහලින් තියන්නට හැකියාවක් ලැබෙන්නට තිබ්බා අෆ්ගනිස්තාන කණ්ඩායමට. එහෙනම් කලින්ම මේ තරඟය ජයග්‍රහණය කරනවා. ඉතාමත් හොඳ දඟ පන්දු යැවීමක් සිදු කරා අෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ නූර් රහමත් පන්දුවර 10:49කට කඩලු 3යි, නවින් උල් හක් පන්දුවර 7:52කට කඩලු 2යි, නබි පන්දුවර 10 ලකුණු 31යි ලබා දුන්නේ 1 කඩුල්ලයි, රෂිඩ් ඛාන් පන්දුවර 10:41යි කඩලු නැහැ, උමර් සයි පන්දුවර 5:50යි 1 කඩුල්ලයි විදිහට තමයි සඳහන් වුණේ. ඉතින් නබි පන්දුවර 10ටම 31යි ලබා දීලා තියෙන්නේ 1 කඩුල්ලක් වුණාට. ඉතාමත් හොඳින් ඔහු පන්දු යවුවා. ඒ වගේම රෂිඩ් ඛාන්ගේ පන්දුවරක වේගය 4යි, ඒ වගේම නූර් රහමත්ගේ 5කට පහලින් තියෙන්නේ. ඉතින් එතනින්ම පේනවා මේ දඟ පන්දු යවන්න ටික තමයි මැද නැත්නම් ඉනිම මැද වැඩේ හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතාමත් හොඳ සුපිරි ආරම්භයක් ලකුණු 130ක් පළවෙනි කඩුල්ලේ සම්බන්ධතාවයේ ගුරුබාස් දැවි යනකොට ලකුණු 65යි පන්දු 53කදී. ඉබ්‍රාහිම් සද්රාන් ඔහු තමයි තරඟයේ වීරයා බවට පත් වුණේ. ඉතින් ශ්‍රී ලංකාවට එහෙම හොඳට ගහන ක්‍රීඩකයෙක්. 87ක් ලබා ගත්ත පන්දු 113කදී ඔහු තමයි තරඟයේ වීරයා. ඒ වගේම 84කදී 77ක් නොදෙවි ශහ ලබා ගත්තා. ඒ වගේම නායකයා නායකත්ව විනිමක් ක්‍රීඩා කරා 45කට 48යි. ඉතින් කඩුලු 2යි, කඩුලු 8ක දැවැන්ත සහ විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා පන්දු වාර 49කදී. ඉතින් පන්දු යවන්නෝ කවුරුත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ආසන් අලි පන්දු වාර 10දී 44කට 1යි, ෂහින් අෆ්‍රීඩි පන්දු වාර 10දී 58කට 1යි, හරිස් රවුෆ්, මිර් අදාබ් ඛාන් මේ ඔක්කොම පන්දු වාරයකට 6කට වඩා නැත්නම් 7කට ආසන්න වෙන්න ලකුණු ලබා දීලා තිනවා. එතනින්ම පේනවා මේ ක්‍රීඩකයෝ කවුරුත් හරියට පන්දු යවලා නැහැ කියලා. ඉතින් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ඔන්න තුන්වන පෙරලිකාර ජය ලබා ගැනීමට සමත් වුණා. එයින් දෙකක්ම අෆ්ගනිස්තාන කණ්ඩායම තමයි සිදු කරේ. අනෙක් එක නෙදර්ලන්තය සිදු කරා දකුණු අප්‍රිකාව පරාජයට පත් කරලා. ඉතින් වෙනදාට වැඩිය පෙරලිකාර ජයවල් ලැබෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. එහින්ද ඉස්සරහෙදිත් අනිවාර්යයෙන්ම තව එකක් දෙකක්වත් සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. එහෙම නැහැම කියන්නට බෑ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ කොහොම වුණත් ඉතින් ඔන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළුව පහළ සිටින සියලුම කණ්ඩායම් වලට දැන් ඔන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා අංක 4ට සටනක් දෙන්නට. ඉතින් ශ්‍රී ලංකාවට කිසිම සමාවක් නැහැ. ඉදිරි තරඟ සියල්ලම නැත්තම්
වැඩි ප්‍රමාණයක් ඉදිරි තරඟ පහෙන් හතරක් ජයග්‍රහණය කරන්නට වෙනවා මේ සටනට එකතු වෙන්න නම් හැබැයි එහෙම නොවි වැඩි ප්‍රමාණයක් පරාජයටපත් වුණොත් නම් මේ කණ්ඩායම එක්කවත් සටනකට යන්නට බැරි වෙයි හැබැයි අෆ්ගනිස්තාන කණ්ඩායම නම් ලොකු සටනකට යයි වගේ පේන්නත් තියෙනවා ඉතින් අපි බලමු ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ සහ අංක 4ට ඉදිරි කණ්ඩායම් 8 නැත්නම් ඉදිරි කණ්ඩායම් 7 මොන වගේ සටනක්ද ඉස්සරහදී ලබා දෙන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙහෙම නතර කරන්නම්. ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.